බඩගිනිනතයි බැසිල් සීඩ් සමග චෙලෝ යෝගට් ඩ්‍රින්ක්ස් දැන් රස හතරකින්ම චෙලෝ අම්පාරේ සෙනනායකපුර ප්‍රදේශයේ ගඩොල් වාඩි රැසක්ද ජලයෙන් යටව තිබෙනවා. ගල්ුවේ සහ මුරගිල් ඔය අතර තිබූ එක් ගඩොල් වාඩියක් වෙත ගිය 50 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර හුස්ම ගැනීමට පොලිස් ජීවිත ආරක්ෂක බලකාය සහ නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. අම්පාර මුරගිල් ඔය අවට නිවාස සහ මාර්ග සියල්ලම ජලයෙන් යටව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. ඊයේ රාත්‍රී සිට මේ දක්වා ගෙවුණු කාලය තුළ අම්පාර නගරයට වර්ෂාව පතිත නොවුනත් පහත් බිම් වගා බිම් ඇතුළු රැසක් තාමත් පවතින්නේ ජලයෙන් යටවී. වැසි සහිත කාලගුණයේ හේතුවෙන් අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවුණා. නින්දපුර මාර්ගයේ ගමනාගමන කටයුතු සියල්ල අඩාල වුණේ එම ප්‍රදේශයේ පාලමක් කඩා වැටීමෙන්. අම්පාර මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේද වැසි සහ ජල ගැලීම් හේතුවෙන් දැඩි බල පැමිණෙල වුණා. ඊයේ පස්වරුවේ වෙල්ලවලි මණ්ඩූර් ප්‍රධාන මාර්ගය හරහා යමින් සිටියේදී සැඩපහරට හසුව ගසාගෙන ගිය තරුණයෙකු පිළිබඳව අප ඊයේ වාර්තා කළා. ප්‍රදේශවාසීන් අද එම 24 හැවිරිදි තරුණයා සොයාගත්තා. කලවංචි කුඩි වෙල්ලවලි ප්‍රධාන මාර්ගය සහ වෙල්ලවලි මණ්ඩූර් ප්‍රධාන මාර්ගයේද තවමත් ජලයෙන් යටව පවතිනවා. අප වර්තාකරු පැවසුවේ මඩකලපුව ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන බස් නැවතුම්පළ කාත්තන් කුඩි කල් අඩි පාලම නොච්චි මුනේ ඇතුළු ප්‍රදේශ රසක්ද ජලයෙන් යටව ඇති බවයි. මඩකලපුව දුම්රිය ස්ථානයේද අද දහවල් ජලයෙන් යටවුණා. චිංකලඩී ප්‍රාදේශලිකම් කොට්ටාසේ මාවඩි ඕඩේ ප්‍රදේශයේ අවතින්ම සිටි 17 දෙනෙකු අද ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ආවා. ඊයේ ඔවුන් බේරා ගැනීමට ගිය මුදා ගැනීමේ කණ්ඩායමට නැවත පැමිණීමට පවා නොහැකි වුණේ ප්‍රදේශයේ ජලයෙන් යටවීම නිසායි. මාවඩි ඕඩේ මයිලවට්ටපන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව සිටි පුද්ගලයෙකු ගුවන් හමුදාවෙන් රැගෙන ආවා. චින්කලඩි අම්මන්පුරම් කුමාරවේලි ප්‍රදේශවල පවුල් 36ක ජනතාව ලැබුම්ගෙන සිටින්නේ චින්කලඩි මධ්‍ය මහාවිද්‍යාලයේ සකස් කර ඇති කඳවුරු වලයි. සන්දන මඩු ගඟපිට අරගැලීමෙන් සිත්තාණ්ඩි 2-3 සහ 4 ප්‍රදේශ ජලයෙන් යටවූ අතර පීඩාවටපත් පුද්ගලින් රැගෙන ආවේ දැඩි පරිශ්‍රමයකින්. සිත්තාණ්ඩි අලේ මහල් විද්‍යාලයේ පවුල් 315කට අයත් ජනතාවද තාවකාලික කඳවුරු වල රැඳී සිටිනවා. කාත්තන්කුඩි ඇලපිට අරගැලීමෙන් අවට ප්‍රදේශ ජලයෙන් යටවුණා. පවුල් 670ක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.